அட நம விஜயபால ஹெட்டியாராச்சி தனதுர பார்லிமென்ட் மந்திரி அட වත්මන් රජයට දැන් වසර 4කටත් කිට්ටුයි. ගතවුණු මේ කාල සීමාව ගැන සෑහීමකට පත්වෙනවද? ඇත්තටම සතුටු වෙනවා. මොකද මේ අපි මේ ආණ්ඩුව හැදුවේ ජනාධිපතිවරයා හැටියට ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් කරන්න ගත්ත උත්සාහයම මං හිතනවා අපිට සතුටු හේතුවක්. මොකද ඒ කාලේ ජනාධිපති ධුරය සින්නක්කරේට ලියාගෙන හිටපු කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුට වටා සියලුම මේ රටේ එක රාශි වුණා. ඒ පුද්ගලයා අවුරුදු ගානක් ජීවතුන් අතර ඉන්න තාක්කල් රටේ නායකය වෙන්න හිටපු දෙයක්. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නැහැ. ඒක නිසා මම සතුටු වෙනවා. ඒ තිබිච්ච ඉතාම අධාර්මික එක්කම අකාර්මික පාලන තන්ත්‍රය පෙරලා දමන්න පුළුවන් වීමම පයිතන මේ ආණ්ඩුව ගැනීම එක සතුටක් කියලා මට කියන්න. හැබැයි විපක්ෂ නම් චෝදනා කරන්නේ වත්මන් ආර්ථික ගැටලු බොහොමයකට මුල වෙන්නේ වත්මන් රාජපාලනයේ තියෙන නිසි වැඩපිළිවෙලක් නැතිකම කියලානේ. එහෙමනම් ඉතින් ඉන්දියාවට වැඩපිළිවෙලක් නැතුවද ඉන්දියාවේ රුපියල අප්‍රමාණය වෙලා ආර්ථිකයේ යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් රටවල් ගත්තාම දකුණු ආසියාවේ රටවල් කීයකක ආකේ යම් යම් ප්‍රවණතාවයන් තියෙනවා? ඒකම යම් යම් අවප්‍රමාණ වීම් තියෙනවා. ඒ සියල්ල රටවල් වලට මේ කාලේ ඇති වෙච්ච දෙයක්. මම හිතනවා ට්‍රම්ප් ඩොලරය පිළිබඳ ශක්තිමත් කරනකොට අපට සියලුම ඒ ඇමරිකාවත් එක්ක ජන දෙන කරන හැම රටකම මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ ලෝක යම් යම් ප්‍රවණතා වලට ලෝකයේ යම් යම් දේවල් වලට අපි වෙනස් වෙන්න ඕන. නමුත් ඒක එකපාරට අපිට වෙනස් වෙන්න බෑ. මේ හදපු ආර්ථිකය අනාගතයට ශක්තිමත් කරන්න බලන මිසක් අපිට ඉතිහාසය එකපාරට වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. අපි තියෙන ගිවිසුම් ඒ වගේ දේවල් අපි අයින් කරන්න බෑ. ක්‍රියාවේ යම් ඒකාකාරීත්වයකින් අපිට මිදෙන්න පුළුවන් කමක් ලැබිලා නෑ. අපි මේ ණයගෙන ඒ ණය පොලි ගෙවන්න තවත් තැනකින් ණය ගත්තා. එවැනි තත්ත්වයන් තිබුණේ. ඒ නිසා අපි ටිකින් ටික දැන් මේ රටේ අපනයනය ශක්තිමත් කරන්න කටයුතු කරමින් යනවා. ආර්ථිකය තුල යම් කිසි කඩාවැටීමක්වත් සිදු වෙලා නැද්ද? ආණ්ඩුව කඩාගෙන වැටිලා ආර්ථිකය ඉවරයි කියලා කියනවා නම් මේ රටේ ජනතාවගේ ඍණදා කටයුතු කොහෙද කඩාකප්පල්ලා තියෙන්නේ? මේ ඕනකමින් කුමන්ත්‍රණ කළා, ඝෝෂණ කළා, නොයෙක් දේවල් ඇති කළා, වැඩ වර්ධනය කරන්න ලෑස්ති කළ ඉන්න කණ්ඩායමකට ඕන හැටියට නටන්න නොදීමනේ අපිට මේ ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඒකට ඕන විදියට මේක ගෙනියන්න නැත්තම් විපස්සිත ඕන විදියට ආණ්ඩු කරන්න නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ අපේ වැඩ පිළිවෙලට යන්න. ජනාධිපති වාගේ වැටුන. ඒකට යම් යම් කුමන්ත්‍රණ කළා රටේ මේ ආණ්ඩුව ඉවරයි. අපි තව දැන් සභා ආණ්ඩුවක් ගන්න ඒක මහින්ද රාජපක්ෂ දෙන්න කියලා හැමදාම බාලගිරි දෝෂේ වගේ මෙයාලා කියන එකක් තියෙනවා. එහෙම නැතුව ආර්ථිකේම කැඩිලා නෑ. මැතිවරණයකට කලින් මෛත්‍රී මහින්ද සභාග ආණ්ඩුවක් හදයිද? ආණ්ඩුව අදන් 113ක් තියෙනවා. කොහෙන්ද 113ක් ගන්න? මට කියන්න හද නෑ. ඔය ඉස්සෙල් 113 ගන්න කියන්නේ ගණන් හදලා අර දවස වෙනකොට අඟහරු වාද වෙනකොට අපි ආණ්ඩුව හදනවා කියපු මිනිස්සුනේ. ඔය මිනිස්සු පිළිබඳව කතන්දර වලට විතරක් හොඳයි. එහෙම නැතුව වැඩ පිළිලකුත් නෑ. එයාට ඉදිරිපත් කරන්න වැඩ පිළිලකුත් නෑ. මේ ආර්ථික යම් යම් වෙනස්කම් වලට එයාට ශක්තිමත් ආර්ථිකයක් හදන්න මොකක්ද තියෙන යෝජනා? අපිට කියන්නකෝ. ආර්ථිකයේ පිළිබඳ, ජාත්‍යන්තරයේ පිළිබඳ, රටේ දේශීයත්වයේ පිළිබඳ මොකුත් නෑ. නිකං අර ආවොත් ඉතින් තරන්යන් අපි මෙහෙම කරනවා කියමු නිසා වැඩ පිළිලක් නෑ. එයාට ඡන්දෙකට උනත් ගිහිල්ලා ජනතාවට කියන්න දෙයක් නෑ. ඕනනම් ගියා රට විකුණනවා කියයි. කොහෙද අවුරුදු ගානක් තිස්සේ කිව්වා UMP එක විකුණනවා කියලා. විකුණපු දෙයක් තියෙනවා. අන්තිමට විකුණන්න පටන් ගත්තෙම ආණ්ඩුවනේ. ඒ කියන්නේ ඇංගිල් එක විකුණලා අර ගෝල් ටේස් එකේ ඉඳන් විකුණලා පටන් ගත්තේ යාලා. අද කතා කරන මේ විකුණන එන ගැන. ඒවා ගැන මේ අපිට ගැත්තටම ඉනහ වෙන දේවල් තමයි තුබල්ල කියන්නේ. මේ සිල්ලර කතන්දර කියනවා. බොරුවට බුද්ධිමත් ජනතාව කවදාවත් කියන මේ ආර්ථික ක්‍රමය හොඳයි කියලා. යම් යම් ගන්න ආර්ථික පිළිබඳ තීරණ තීන්දුව හොඳයි කියලා කියනවා. ඒවත් ප්‍රතිඵල එන්නේ නැහැ. ප්‍රතිඵලය දැන් අමිහිරි. ඒ නිසා අපි ඉස්සරහට අපි ලෑස්ති ඒ අමිහිරි අත්දැකීම් වලින් මිදිලා ඉතාමත් මිහිරි අත්දැකීම් ජනතාවට ලැබේ. ඇත්තද? ඇත්තද?